මේ කැලණිය එදා මෙතන ඉඳලා මුහුදට යොදුන් ගානක් දුරයි කියනවා. ලංකාව පින්වත් දරුවනේ ඉස්සර තිබ්බේ මීට වැඩිය වෙනස් හැඩයක්. කැලණියේ ඉඳලා මුහුදට ගොඩාක් දුරයි. නමුත් කැලණියේ හිටපු කැලණිතිස්ස රජුරෝ කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කතාරමේ ඝාතනය කරලා මුහුදට දැම්මා. ඒ කර්මෙන් මුහුද ගොඩ ගලලා මුහුදු ආසන්න ගම්මාන වලින් 12න් 11ක් කියන්නේ ගම්මාන 12ක් තියෙනවා නම් 11ක් මුහුදට යට වුණා. මුහුදට යට වුණා. කර්මය ආපස්සට බලනකොට පුංචි ළමේ හරක් බලන පවුල කිපදිලා අම්මා කිව්ව පුතාට පුතේ කිරි හට්ටිය උණු කරපන් කියලා. කිරි කිරි මුට්ටිය දැන් කිරි දෝල මුට්ටිය උණු කරනවා. පොඩි එකාවක ඉතින් කාල් ගගා කිරි උතුරයි කියලා ඉනුඩ මැස්සෙක් කැවිල වැහුවා. දෙතුන් පාරක් එහෙම කළා ගියේ නැ නොදකින්තෝ කියලා දැම්ම මේ පොඩි එකනකදී කිරි හට්ටියට දැම්ම. ඒ කර්මය ආවා අරහත්ත්වයට පත් වෙලා රාජ දණ්ඩන කියන ඒවා කොයි තරම් තිබුණත් රජතුමාගේ හිතට ආවේ තෙල් කටාරමේ තඹපා. ඊට පස්සේ මොහොඳට දැම්මා. මැස්සේ කිරි හට්ටියකට දාලා තඹපු කර්මය මොහොඳක් ගොඩ ගලලා රටක් යට වෙන තැනට එයි කියලා කවුද හිතුවේ? ඒ නිසා අපි අද කරන පුංචි කර්මය අනාගතේ ගොඩාක් අයට විපාක දෙනවා. ඒ නිසා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළේ ප්‍රාණඝාතය නම් කරන්න එපා කියලා. සොරකම නම් කරන්න එපා කියලා. වැරදි කාමසේවෙන් නම් කරන්න එපා කියලා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා.